මේ වර්තමාන ලෝකයේ ජීවත් වෙන්න නම් මිනිසුන්ට මුදල් තියෙන්න ඕන. මේ සඳහා මිනිසුන් තුළ ඇති සැඟවිච්ච හැකියාවන් මිනිසුන් භාවිතා කරනවා. මේ ක්‍රමවලින් ඇතැම් ක්‍රම මගින් අසීමාන්තික මුදල් ඉපීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අද අපි මේ වීඩියෝවෙන් කතා කරන්නේ අසීමාන්තික මුදල් උපයලා තියෙන සීමා සහිත මිනිස්සු කණ්ඩායමක් පිළිබඳවයි. ඒ තමයි ශ්‍රී ලංකාවේ දැනට සිටින ධනවත්ම පුද්ගලයන් 10 දෙනා කවුරුන්ද යන්න පිළිබඳවයි අද මේ වීඩියෝවෙන් අපි කතා කරන්නේ. රැඳෙන්න අපිත් සමග නිරන්තරයෙන් මේ සුවිශේෂී කරුණු දැන ගැනීම සඳහා. අංක 10 දහවන ස්ථානයේ හිමිවන්නේ අරුමුගන් තොණ්ඩමන් මහතාට. මෙතුමා මේ වන විට ජීවිතක්ෂයට පත්ව සිටියත් ඔහු තමයි ශ්‍රී ලංකාවේ සිටින දසවන ධනපතියා විදියට හඳුන්වන්න පුළුවන්. ඔහු ප්‍රකටවන්නේ දේශපාලඥයෙක් ලෙසයි. ඔහුගේ වත්කම ශ්‍රී ලංකා මුදලින් මිලියන 701ක් වන අතර US ඩොලර් වලින් මිලියන 1.91ක් වෙනවා. අංක 9 මෛත්‍රීපාල සිරිසේන. මොහු ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයෙක් වන අතර ඔහු ශ්‍රී ලංකාවේ දැනට සිටින නවවන ධනපතියා ලෙස හැඳින්විය හැක. ඔහුගේ වත්කම ශ්‍රී ලංකා මුදලින් මිලියන 5320ක් වන අතර US ඩොලර් වලින් මිලියන 14ක් වේ. අංක 8 කුමා සංගක්කාර. ලෝකයේ බිහි වූ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන කුමා සංගක්කාර ශ්‍රී ලංකාවේ සිටින 8 ධනපතියා ලෙස හැඳින්විය හැක. ඔහුගේ වත්කම ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 7770ක් වන අතර එය US ඩොලර් වලින් මිලියන 21ක් ලෙස හැඳින්විය හැක. අංක 7 අර්ජුන රණතුංග. අර්ජුන රණතුංග යනු 1996 ශ්‍රී ලංකා ලෝක කුසලානයේ ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වන අතර ඔහුගේ වත්කම රුපියල් මිලියන 25160ක් වන අතර ඩොලර් මිලියන 68ක් ලෙස දැක්විය හැකි. අංක 6 අශෝක් පතිරාජගේ. අශෝක් පතිරාජගේ යනු සොප්ලොජික් හෝල්ඩින්හි චයාමන් වන අතර ඔහුගේ වත්කම රුපියල් මිලියන 777,000ක් හෙවත් ඩොලර් මිලියන 2100ක් ලෙස දැක්විය හැක. ඔහු ශ්‍රී ලංකාවේ 6 ධනපතියා ලෙස හැඳින්විය හැක. අංක 5 හැරි ජයවර්ධන. ශ්‍රී ලංකාවේ 5 ධනපතියා ලෙස හැඳින්විය හැක. ඔහු මෙල්ස්ටර් කෝප්හි චයාමන් වන අතර ඔහු ශ්‍රී ලංකාවේ ඩෙන්මාර්කයේ කොන්සල් ජෙනරාල්වරයා ලෙසද කටයුතු කරයි. ඔහුගේ වත්කම රුපියල් මිලියන 110ක් වන අතර එය US ඩොලර් වලින් මිලියන 2700ක් ලෙස දැක්විය හැක. අංක 4 රුසි සෝලි කැප්ටන්. ඔහු ශ්‍රී ලංකාවේ 4 ධනපතියා ලෙස හැඳින්විය හැක. ඔහු සතුව එකිනෙකට වෙනස් ව්‍යාපාර 7ක හිමිකාරීත්වය දරන අතර ඒ අතර CIC හෝල්ඩින්, පේන්ටින් ඇන් ජෙනරල් ඉන්ඩස්ට්‍රි, ප්‍රොපේටෙක්ස් ඩිවලප්මන්, ඕස්ටින් ග්ලවස් සිලෝන් ලිමිටඩ්, රන්වැලි හොලිඩේ විලේජ් ලිමිටඩ් යන ආයතනවල හිමිකාරීත්වය දරන අතර ඔහුගේ වත්කම රුපියල් මිලියන 11,10,000ක් හෙවත් ඩොලර් මිලියන 3,000ක් පමණ වේ. අංක 3 ධම්මික පෙරේරා. ශ්‍රී ලංකාවේ 3 ධනපතියා ලෙස හැඳින්වෙන අතර ව්‍යාපාරිකයෙක් ලෙස ප්‍රකටවන අතර වර්තමානයේ වන විට දේශපාලඥයෙක් ලෙස ද හැඳින්විය හැක. ඔහු ව්‍යාපාර ගණනාවක හිමිකාරීත්වය දරන අතර එහි චයාමන් ලෙසද කටයුතු කරයි. ඒ අතර රෝයල් සෙරමික් ලංකා, හේලීස්, හොරණ ප්ලාන්ටේෂන්, LB ෆයිනෑන්ස්, වැලියුබල් ෆයිනෑන්ස්, කැසිනෝ බිස්නස් යනාදියෙහි ඔහු නියලෙන අතර ඔහුගේ වත්කම රුපියල් මිලියන 17,20,000ක් වන අතර එය ඩොලර් මිලියන 4,600ක් පමණ වේ. අංක 2 ඉසාර චින්තක. ඔහු ශ්‍රී ලංකාවේ 2 ධනපතියා වේ. ඔහු ව්‍යාපාරිකයෙක් ලෙස ප්‍රකටවන අතර ඔහු LOLC හෝල්ඩින්හි නියෝජ්‍ය සමූහ සභාපතිවරයා ලෙස කටයුතු කරයි. ඔහු 2019 දෙසැම්බර් වන විට ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයාද විය. ඔහුගේ වත්කම රුපියල් මිලියන 18,87,000ක් හෙවත් US ඩොලර් මිලියන 5,100ක් පමණ වේ. අංක 1 මහින්ද රාජපක්ෂ. ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයෙක් වන ඔහු දැනට ශ්‍රී ලංකාවේ සිටින ධනවත්ම පුද්ගලයා ඔහුයි. ශ්‍රී ලංකාවේ ප්‍රකට දේශපාලඥයෙක් වන මහින්ද රාජපක්ෂ දෙවරක් ජනාධිපති ලෙසද 3 අගමැති ලෙසද කටයුතු කර ඇත. ඔහුගේ වත්කම රුපියල් මිලියන 66,60,000ක් වන අතර එය US ඩොලර් වලින් බිලියන 18ක් පමණ වේ. මෙම නවතම තොරතුරු දක්වා ඇත්තේ WTF ඩිටෙක්ටිවේට් වෙබ් අඩවියේ ජූලි 20 සඳහන් කර ඇති ආකාරයට ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයන් 10 දෙනා මේ ආකාරයට සඳහන් කර ඇත. මෙවැනි වටිනා වීඩියෝ නැරඹීම සඳහා පහතින් ඇති සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරන්න.